අයිපොන්ඩ නේ ඉතින් කොහොමද කලන්ට කාලෙකින් වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් අදාවේ වෙනස් මිදියක් දැකීමක් ගන්න. අපි චුට්ටක් ඉස්රායිල ඉන්න යාළුවන්ට මෙහෙ තියෙන කෑම ජාති කොහොමද මේ වව් යන්නේ අනම්මනම් ඒ හැම දේවල් පිළිබඳව අපේ යාළුවන්ට ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මේ කට්ටියත් එක්ක කෝඩිනේෂන් පාර්ට් එකේ ප්‍රශ්න තියෙනවා. මොකද මෙහෙ ආඩ ඉංග්ලිෂ් බෑ ගොඩක් අයට, ගොඩක් අයට පුළුවන් හීබ්‍රූ විතරයි. එතකොට අපේ ආඩ කියන්න තේරෙන්නේ ඒගොල්ලන්ට අපේ ආඩ එක්ක මෙහෙමයි මේක හදන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. මං ඒ ගැන එකතුල එල්ලා සමහර මගෙන් අහලා තිබිච්ච දේවල් ඉවත් එක්ක මම පටන් ගත්තා. සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර වගේ මොනවා හරි මෙහෙ තියෙන ස්පෙෂල් කෑම එකක් හදන හැටි සරල ඒ වගේ ඉඳලා තියෙන ඇඩ්වාන්ස්ම කෑම වෙනකම්ම හදන්න එක්ස්ප්ලේන් කර කර සිංහලෙන්. ඉතින් පළවෙනි වීඩියෝ විදිහට අද මම ඔයගලන්ට ගේන්න හදන්නේ ක්‍රිස්පි චිකන්. අපි ලංකාවේ කියන්නේ ක්‍රිස්පි චිකන් කියලා. මේකොල්ල කියන්නේ නීෂල්ස් කියලා. ඉතින් ඔන්න කෑම කොහොමද හදන්නේ කියලා. මහා ලොකු දෙයක් නෑ මේක, චූටි දෙයක් තියෙන්නේ. අපි නම් වීඩියෝ එකට යන් යන්න කලින් මම ඔයගලන්ට කියනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, follow කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් යන්න අපි වීඩියෝ එකට යන්. වීඩියෝ එකට ගිහිල්ලා හම්බෙමු කොහොමද වැඩේ කරන්න කියලා. මම දැන් crispy chicken එක හදන තැනට ආවා. එතකොට මට මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වෙන්නේ chicken breast එකෙන් හොඳට කපලා සෝදාගත්ත කෑලි කීපයක්, biscuit කුඩු, bitter දෙකක්. අපි පාවිච්චි කරන්නේ sweet paprika එක සර අඩුවෙන් ඊශ්‍රායෙල් කට්ටිය කන නිසා. ඒ වගේම සීසනින් එකක් පාවිච්චි කරනවා, තුන පහ වගේ එක සීසන් කරන්න පාවිච්චි කරන එකක්. ඒ වගේම ගම්බිරිස් කුඩු, ඒ වගේම අපි පොල් තෙල් නැති නිසා එළවලු තෙල් ස්වල්පයක් පාවිච්චි කරනවා. ওই ටික තමයි යාළුවනි ප්‍රධාන වශයෙන් අපිට ඕන කරන දේවල් ටික. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙන්න මේකයි පිළිවෙල. අපි මුලින්ම අපි කපලාගත්ත අපේ චිකන් බ්‍රෙස්ට් එක අපි සීසන් කරගන්නවා. අපි ඒකට ලුණු කුඩු ස්වල්පයක් එකතු කරනවා. ඒක තමන්ගේ අවශ්‍යතාවය අනුව එකතු කරන්න පුළුවන්. නොහිඳි ලුණු කුඩු මේ සැඳි භාගයක් විතර තමන්ගේ අවශ්‍යතාවය අනුව එකතු කරන්න යාළුවනේ. ගොඩක් ලුණු කන කැමති කෙනෙක් නම් චුට්ටක් වැඩිපුර එකතු කරන්න පුළුවන්. එතකොට යාළුවනේ අපහු අපිට පුළුවන් ගම්බිරිස් කුඩු ටික එකතු කරන්න. ගම්බිරිස් කුඩු ස්වල්පයක්, ගම්බිරිස් කුඩු ස්වල්පයක්, ස්වීට් පප්‍රිකා ස්වල්පයක්, ඒ වගේම චිකන් ස්විස් සීසනින් එකෙන් ස්වල්පයක් අපි එකතු කරමු යාළුවනේ. ඒ ටික එකතු කරලා මේක හොඳින් කලවම් කරගෙන මේ වගේ මේ ආකාරයට මේ පාරට එනකන් අපි කලවම් කරගන්නවා යාළුවනේ. ඊට පස්සේ අපි මේක ඔහම විනාඩි 10ක් විතර වගේ තියලා අපි බිත්තර ටිකක් බීච් කර ගන්නවා. අපි ගත්ත බිත්තර දෙක හොඳින් බීට් කර ගන්නවා යාළුවනේ. මේ ආකාරයෙන් එකරත් ලුණු කුඩු ස්වල්පයක් එකතු කර ගන්නවා අපි. රස වැඩි කරගන්න එක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ලුණු කුඩු ස්වල්පයක්, සාමාන්‍ය පරිදි ගම්බිරිස් කුඩු, ගම්බිරිස් කුඩු වලට ඊශ්‍රායෙල් භාෂාවෙන් කියන පිප්පල් ෂහෝර් කියලා. එතකොට ස්වීට් පප්‍රිකා, පිප්පල් අදෝම්, ඒ වගේම අවශ්‍ය නම් සීසනින් චුට්ටක් අපි දාගෙන යලවන එක හොඳට බීට් කර ගන්නවා. මේ ආකාරයෙන් විතරේ මේ වගේ පේන්න බීට් කර ගන්නවා. අපි දැන් විනාඩි කීපයක් යලවනේ මේක තියෙනවා මේ විදිහට. මොකද චුට්ටක් සීසන් වෙන්න ඕන චිකන් එක. එතකොට තමයි නියම ක්වොලිටි එකෙන්නේ. අපි එහෙම තියලා අපි තව ටිකකින් අපි නැවත හදන්න ගමු. ඔන්න ඉතින් ගයිස් මම දැන් හදන්නේ නීෂල්ස් එක හදන්න. මේක මගේ පෑන් එක. මේක පොඩ්ඩක් පත්තු කරගෙන පෑන් එක තියාගෙන තෙල් චුට්ටක් දාගමු අපි. තෙල් චුට්ටක් පෑන් එකට දාගන්න ඕන. සාමාන්‍යයෙන් ටිකක් දාගත්තාම ඇති ගයිස්. ෆ්‍රයි මට් වල වගේ තිබුණා නම් ඇති. අපිට සාමාන්‍ය එක ෆ්‍රයි කරනවා කියලා ලොකුවටම ඩීප් ෆ්‍රයි කරන්න ඕනේ නැහැ.
තෙල්ටිකක් දාගත්ත ෆෑන් එකට දැන් අපි තෙල්ටික චුට්ටක් රත් වෙන්න ඕන. ඔයාලට මතකයි ඉස්සෙල් මං හදාගත්තා මේ තින්නේ මං සීසන් කරගත්ත චිකන් බ්‍රෙස් ටික. අපිට දැන් තියෙන්නේ නම්බර් 1 අපි මෙහෙම බ්‍රෙස් එකක් අරගෙන මේක අපි බිත්තර දාවනේ දවටනවා. එහෙම බිත්තර දාවනේ දවටලා ඊට පස්සේ අපි මේ බිස්කට් කුඩු එකට මේ ආකාරයෙන් මේ බිස්කට් කුඩු එකේ ඒක හොඳට මික්ස් කරනවා. ඔයාලට පේනවාදී ලොකුවටම දඟලන්න දෙයක් නැහැ. නිකන් සාමාන්‍යයෙන් විතර ද්‍රවණිය ඔබල ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මේක නිකම්ම මේ වෙනවා. ඊට පස්සේ මේ බ්‍රෙස්ට් එක එහෙම ඩීප් ෆ්‍රයි කරගෙන දාගන්නවා. තාම තෙල් චුට්ටක් අප්තල මදි. දැන් තෙල් රත් වෙලා තියෙන්නේ ගයිස්. එහෙමින් සීරිය මැදේ මේක ඉතින් නීෂල්ස් එක ලොකුවට කපා ගන්නත් පුළුවන්. මම නම් අහස චූටියට කපාගෙන හදන්න. ලොකුවට හදුවම ඇත්තටම මැද්දට හරියට සීසන් වෙන්නේ නැහැ ඇත්තටම. ඒක නිකන් අර හරි අමුතු විහනකොට. වගේ මේක ලොකුවට ෆ්‍රයි කරන්න එපා. මේක ගයිස් සාමාන්‍ය චූටි වෙලා ෆ්‍රයි කරලා ගත්තහම හොඳට මැතිලම රමගන් පාට වෙනකොට ගන්නවා. අර ලොකුවට කපා ගත්තහම තමයි ඒ ගැටලු තියෙන ලොකුවටම අපිට ගොඩක් වෙලා ෆ්‍රයි කරන්න වෙන්නේ. ඒක රස නැහැ. මේ විදිහට හොඳට බිස්කට් කුඩු ටිකක් තවරගෙන ගයිස් මේක අනිත් පැත්ත දාගන්න ඕන. ඔහොම පැත්ත මාරු කර කර ඒවලුත් පේන වැඩි දැන් ඩීප් ෆ්‍රයි වෙන හොඳට මේ ටික. අපි ඉතින් පැත්ත මාරු කර කර ඉවර ෆ්‍රයි කර ගන්නවා මේක. මේ ලිපි කඩල එකක් තියෙනවා යාළුනේ. ආ
කලින් බදාගත්ත කැම්පස් ටික අපි දාගන්නවා පේපර් කප් වලට. මම මේ බිත්තර ටික අපිට දාන්න යාළුවනේ, ඒ ටිකත් ෆ්‍රයි කරගන්න ඕනම. මේ දින්න අපි බදමු නී ෂෙල්ස් එක. ඔක තමයි යාළුවනේ ෆයිනලි අපි හදන්නේ මේ ෂෙල්ස් එක. මේ වගේ එකක් ඔයගොල්ලෝ ට්‍රයි කරලා හදලා බලන්න. මම තව වීඩියෝ එකක් ඔයගොල්ලෝ හම්බ වෙන්න. එන්න ජය වේවා.